ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ගුරු ගැටලුවේ අවසන් තීන්දුව අද බහණ්ඩ මිල ඉහළ යාමේ හේතුවට ආණ්ඩුව ඩොලරය පාවා දෙන බව හර්ෂද සිල්වා කියයි කාබනික පොහොර තීන්දුව වනවනා ඉන්නේ නැතුව ක්‍රියාත්මක කරන බව ඇමති චමල් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය ගුරු විදුහල්පති ගැටලුව පිළිබඳව ඊයේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්ුණා එහිදී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම අදියර දෙකක් යටතේ ලබා දීමටයි අග්‍රාමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ එම යෝජනාව පිළිබඳ තමන්ගේ අවසන් තීන්දුව අද දින ලබා දෙන බවයි ගුරු විදුහල්පති සංගම් පවසන්නේ තම වැටුප් ගැටලුව මූලික කරගෙනමින් එගෙන්වීම් කටයුතු වලින් නිවත් වූ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සහ තවත් වෘත්තීය සංගම් කිහිපයක් ක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේදී ඒ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමටයි. අපි එදා 2008 වෙනකොට අධිකරණයට ගිය වෙලාවේදී හිටියේ ගුරුවරු 181. අද ඉන්නවා 245. විදුහල්පති වරුන් සමග 12000ක් එක්ක අද 260000 අතර ප්‍රශ්නයක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම ගුරුවරුන්ගේ සේවා කාලය වැඩි වෙන තරමට ඉන්ක්‍රිමන්ට් जनवरी කොටස් දෙකක් වශයෙන් මේ කටයුතු නිමකිරීමයි එකඟතාවය සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ වෘත්තීය සංගම් පැය දෙකමාර තුනකට අසන්න කාලයක් මේ සාකච්ඡාව සිදු වුණා අමාත්‍ය අනුකමිටු වාර්තාව අධියර අතරක් වෙනුවට එක අධියරකින් ලබා දීම කියන එක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම ගරු අග්‍රාමාත්‍යතුමා දිගින් දිගටම සාකච්ඡා කරලා අවසානයේදී සඳහන් කළේ ඒක අධියර දෙකකින් දෙනවා කියලා අධියර තුනෙන් එක අධියරක් ජනවාරි මාසෙත් අදියර 2.3යි ඒක 2023 ජනවාරි මාසෙත් දෙන්නේ මේක තමයි ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කරන ලද තීරණය. අපි ගුරු විදුහල්පති වෘත්ති සමිති සම්දානයේ ලෙස අපි අවසන් එකඟතාවයේ හෝ එයට විරෝධතාවයේ හෝ පළ කරලා නැහැ. අපි අපේ සම්දානයේ ලෙස හෙට දවසේදී එකතු වෙලා නැවත එක් රැස් වෙලා දීර්ඝ ලෙස සාකච්ඡා කරලා අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි තීරණය කරනවා. දැනට ගෙන ඇති කිසිදු ක්‍රියාමාර්ගයක් අත්තිටුවන්න හෝ නතර කරන්න අපි කිසිදු තීරණයක් අරගෙන නැහැ. මේ ක්‍රියාමාර්ග ඉදිරියට යෑම හෝ අත්තිටුවීම හෝ පිළිබඳව තීරණ අපි හෙට දවසේ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා ගනු ලබනවා. විවිධ විදුහල්පති සංගම්, ගුරු සංගම්, මස් රාත්තරම ඉල්ල හිටියා. ආණ්ඩුව මේක තමන්ගේ කාලය තුල කරන බව අපි දිගින් දිගටම කිව්වා. මේක විශ්වාස නොකර අනවශ්‍ය අරගලයකට ගුරුවරු ඇදලා දාලා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරමේ කරේ නම් ළමයිගේ පැත්තෙන් අපි බලනවා නම් ඉතාම සාපරාධී ක්‍රියාවක් මේක ඉටු කරන්න තිබිච්ච එකක් මේක ඉටු කරන්න දුන්නේ නැතුව ආණ්ඩුව පස්සට ඇදලා දැම්මෙත් මේ අරගලයේ කොටස් කරුවමයි දින 93ක් තිස්සේ ගුරුවරුන් දරුවන්ට ඉගෙන බීම් කටයුතු වලින් නිවත් වූයේ වසර 24ක් පුරා පැවත එන තම වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලමින් වසර 24ක් තුල රජ්‍යවල් ගණනාවක් බලයට පැමිණියත් ගුරුවරුන්ගේ ගැටලුව විසඳීමට කිසිදු රජයක් සමත් වූයේ නැහැ වසර 24ක වැටුප් ගැටලුවේ අවසන් අදියර ලෙස ගුරුවරුන් තෝරාගත්තේ වර්ජුණයයි කොවිඩ් වලින් බැටකෑ දරුවන්ට ගුරු වර්ජුණයේ හේතුවෙන් අමාරුවෙන් සිදු කරගෙන ගිය ඔන්ලයින් අධ්‍යාපනයත් අහිමි වුණා. සාමාන්‍යයෙන් පාසල් වාරයකට තිබෙන්නේ මාස 3යි. ගුරු වර්ජුණයටත් දැන් දින 93ක්. ඒ කියන්නේ දරුවන්ට එක් වාරයක අටවාගත්තු ඔන්ලයින් අධ්‍යාපනයත් අහිමි වෙලා. ගුරුවරුන් ලෙස ඔවුන්ගේ ඉල්ලීම සාධාරණයි. එම ඉල්ලීම් ගැන සලකා බැලීමටත් රජයක් ලෙස කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඒ මොනව කොහොම වුණත් ගිරේට අහු වුණු පුවක් ගෙඩිය වගේ අවසානයේදී තැලෙන්නේ දරුවන්. ගුරු ගැටළු විසඳන්නට ඕන. ඒක අවශ්‍ය දෙයක්. ගුරු ප්‍රශ්න විසඳන අතරතුර දබන්ගේ ප්‍රශ්න විසඳන්නට ඕන. මේකයි අගමැතිතුමාට කිව්වේ. මේ රටේ ළමයි නිකමුම් කරන්න බෑ මේ ගුරු තරුණ තුර. කොහොමාරි මේ ගුරුවරුට ගෙන්නලා සාකච්ඡා කරම නිමාවකට පත් කරන්න ඕනේ කියලා. තම තමන්ගේ න්‍යාය සම්ප්‍රදාය මතයන් පැත්තකට පොඩ්ඩක් අමතක කරලා මේ රටේ මේ දරුවෝ ගැන කල්පනා කරලා. ඇත්තෙන්ම අපි බෙදාගත්තොත් වෙන්ුණොත් මේක වන්දි ගන්න දරුවන්ටයි. සියලුම ගුරු භවතුන් ඉල්ලීමක් කර අපි නම් සීලි වෙලා දරුවන්ගේ අනාගතය දිහා බලලා මේ දරුවන්ට සහනයක් ලබා දෙන්න අපි එකමෙන් කටයුතු කරමු.
කාබනික පොහොර තීන්දුව වනවනා හිටියා නම් කවදාවත් ක්‍රියාත්මක කරන්න හැකි වන්නේ නැති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා මෙහිලා ගොවින්ගේ විශ්වාසය දිනා ගැනීමටද රජය ක්‍රියා කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ වාරි සෞභාග්‍ය සංනිවේදන කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් උචනාධිපතිතුමා එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා හරිත කෘෂිකර්මාන්තයක් කියන වාස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සම්පත එනිසා එතුමා හදිස්සියේ වුවත් කපාරටම කාබනික පොහොර යොදලා වගා කරන්න තීන්දුවක් ගත්තා. ඉතින් එවැනි තීන්දුවක් වනවනා හිටියොත් අවදාකත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට යම් මේ අවුරුද්දේ යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙයි. ගොවි මාත්‍රුන්ට තව මේ පිළිබඳ හරි විශ්වාසයක් නැහැ. පෙළඹවීම නිසා නොමග ගිය පිරිසකුත් තියෙනවා. අපි ඒ අය දිනාගත්ත යුතුයි. නිසා අපිට අභියෝගය. අස්වැන්න වැඩි කරගත්තට වැඩක් නැහැ. ඒ අපි ගන්න නිෂ්පාදන වලට රසායනික පොහොර එකතු කරලා අස්වැන්න ලබා දීලා අපි ආහාරයට ගන්න ඕන. නිසා අපි කාගේත් වගකීමක් තියෙනවා රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර සපයලා නිරෝගී ජනතාවක් බිහි කරන්න. ඉස්සර නම් ජනතාව වැටුනේ කබලෙන් ලිපට මෙවර කබලෙන් වැටුනේ කෙලින්ම ගෑස් ලිපට. අද හෙට ඩීසල් හා පෙට්‍රල් බවුසර් අපේ හිස මතින්ම ගමන් කිරීමටත් නියමිතයි. ඉතිහාසයේ නරකම බඩු මිල වැඩිවීම නිසා අද ජනතාව මෙරි මෙරි උපදිනවා. සෑම විපක්ෂයක්ම බලය ගන්න සටන් කරනකොට කියන ජනප්‍රියම කේමන අපි ආවම බඩු මිල අඩු කරනවා. බඩු මිල අඩු කරන්න බැරි නම් ආණ්ඩු මොකටද කියන කතාව. මේ කතාව අපි බන්දුල ගුණවර්ධන උදේ ගම්මන්පිල කියන මහත්වරුන්ගේ නිතරම අසා තිබෙනවා. අද කතාව මීට වෙනස්. මේ දෙතුන් දෙනා ඉතා පැහැදිලිව කියනවා ලෝක වෙළඳපළ මත තමයි ආනයනික භාණ්ඩවල මිල නියම වන්නේ කියලා. බැරි නම් ආණ්ඩු මොකටද කියලා එදා කියපු අයගේ කතා අද එහෙම වෙනස් වෙලා. ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයට කලේ ගැසට් ගහන එකයි රිවර්ස් කරන එකයි. ගැසට් ගහලා රිවර්ස් කරපු වේගෙටම භාණ්ඩ මිල ඉහළ ගියා. අදවන විට සහල් සීනි පරිප්පු කිරිපිටි පාන් පිටි කියන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම විතරක් සැලකුවොත් අඩුම ගානේ එක පවුලකට රුපියල් 6000ක අතිරේක ආදායමක් අවශ්‍ය වෙනවා. ගෑස් මිල ඉහළ දැම්මේ එකට එකකින්. දැන් අඩුම ගානේ මේ යන විදිහට සාමාන්‍ය පවුලකට එක් මාසයක් වෙනුවෙන් රුපියල් 10000ක විතර නව ආදායමක් අවශ්‍ය වෙනවා. කවුද මේ 10000 දෙන්නේ? එදා වේල කුලියක් කරගෙන ජීවත් වුණ මිනිසුන්ට මොකද වෙන්නේ? මෙහෙම වාතාවරණයක් මතයි අද ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා කියන්නේ රටේ සාගතයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. දේශීය නිෂ්පාදන නංවල අඩු මුදලට රටේ ජනතාවට අවශ්‍ය දේ ලබා දීමට මේ අයවැයෙන් සැලසුම් කරනවා කියලා ඔහු කියනවා. නමුත් සමහර දේශපාලනඥයින් සෙම ජනතාවත් අද රට වැටි ඇති අගහ දේ පිළිබඳව දක්වන්නේ මීට වෙනස් අදහසක්. අද හිට පෙට්‍රල් ඩීසල් ඉන්ධන මිලත් ඉහළ දමාවේ. ඇමති ගම්මන්පිල්ලගේ කොන්දට බර වැඩි වුණ ගමන් ඉන්ධන මිල වැඩි වෙනවා. එහෙම වුණොත් බස් ගාස්තුවේ සිට සියලු ප්‍රවාහන ගාස්තු සමග භාණ්ඩ මිල ඉහළ යනවා. පාන් ගෙඩියේ තේකේ බත් පැකට් එකේ ඉඳලා දැන් මිල ඉහළ ගින් අවසන්. කිරිපිටි ආනයන කරුවන් මෙතෙක් අපිට කිරි දීලා තියෙන්නේ කිලෝ එකක් රුපියල් 75ක් අඩුවෙන් බව ඇසුවම පුදුම හිතුණා. මේ තරම් බෝධිසත්ව ගුණ ඇති ආනයන කරුවන් ඉන්නවද කියලා. මිල ඉහළ දාන්න දීලා තාම කිරිපිටි ටික වෙළඳපළට දාන්නේ නැතුව තියාගෙන ඉන්නවා. එකට එකක් වැඩි කරපු ගෑස් සමාගම් මුළු රටට සහ ආණ්ඩුවටම ගෑස් වල හයිය පෙන්වුවා. දැන් ආප්ප පිට්ටු පමණක් නෙමේ රොටි කෑල්ලේ මිල දුප්පත් මිනිසුන්ට දැනෙනවා. ෆයිව් ස්ටාර් වලින් තුන් වේල කන අයට මේක ප්‍රශ්නයක් නෙවෙයි. බොහෝ දේශපාලනඥයින් අද මේ පිළිබඳව විවිධ අදහස් පළ කළා. වැඩ කරන අපේ විරුවා වෙනුවට වැඩි කරන අපේ විරුවා කියලා 69 ලක්ෂයට ඒ ගායනය සංශෝධනය කරලා ගායනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මුදල් නැමැති බැසිල් රාජපක්ෂ මහත්මයා විසින් නොවැම්බර් 12 පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපුවාම අපිට බලා ගන්න පුළුවන් අපේ ඉදිරි වැඩපිළිවෙල මොකද්ද ඉදිරි ගමන මොකද්ද කියන එක. අරුන්දික ඇමතිතුමා ඊයේ කියනවා බඩුමිල වැඩි කරේ නිලධාරීන්. ආණ්ඩුවට නිලධාරීන් පාලනය කරගන්න බැරි නම් මොකටද ඔය ඇමතිකම? ඕක අර දංකොටුවේ පුංචි ළමයකට දුන්නා නම් ඊවරනේ අරුන්දික මහත්මයා. පරිභෝගිකයන්ට වැඩක් තියෙනවද? ලාබෙට බඩු හම්බෙලා කොරෝනා වලින් මැරුණොත් මේ
ආණ්ඩුව හරි පිළිලේ ගියේ නැද්ද? වැරදුණු අවස්ථා නැතුව නෙවෙයි. මේ ඇමතිවරු රටේ ජනතාවට විහිළු සපයමින් ඉන්නවා. රටේ ජනතාව තුන් වේලක් කන්න බැරුව ඉතාමත් අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වුණත් මම විශ්වාස කරනවා මේ අද වෙනකොට පවතින භාණ්ඩ මිල අපේ රටේ සාමාන්‍ය ජනතාවට දරා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. රුපියල් 7-8000ක භාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාව කබලෙන් ලිපට නෙමෙයි ලිපෙනුත් පල්ලෙහාට වැටෙන තත්ත්වයකට පත් වෙලා වෙළඳ ව්‍යාපාරිකයෝ අද මේ රජය බයිට් එකට අරන් තින්නේ. සිත් කිරිත් නැත පිටි කිරිත් නැත දරුවෝ ටික අසරණ වෙලා ගෑස් මිල නැග බඩේ ගින්දර ඉසේ ගින්දර ඇවිලිලා ප්ලේන් ටිකේ සිට සියලු දේවල් මිලයි තව පටි තද කළා කපේකට මේ වගේ රජයක් අම්මපා නැත බිහි වෙලා දේශපාලනඥගේ කතා මොනවා වුණත් ජනතාවගේ කොන්ද මතට ඇමති ගම්මන් පිල්ලගේ වගේම බර දරන්න බැරි දවසක් එනවා එදාට දේශපාලනඥගේ කොඳු වලට තෙල් ගාලා අත ගන්න වෙයි කියලයි මේ ඇහෙන කතත් එක්ක අපට හිතෙන්නේ අපි හිතුවේ නැහැ ගෝඨාභය මහත්තයා අපිට මෙහෙම කරයි පොඩ්ඩක් අඩු කරනවා ගොඩක් වැඩි කරලා පොඩ්ඩක් අඩු කරනවා නේ බොහොම ආරුවෙන් තමයි ජීවත් වෙන්නේ අඩු කරන්න තමයි කියන්න තියෙන්නේ අපිට නැත්තම් ඉතින් හැපත් නැති වෙනවා පිසු වාකණ්ඩ වෙන්නේ හරි අසාධාරණයක් වෙලා තියෙන්නේ දැන් ආණ්ඩුව වෙනස් කරන්න තමයි ආන්නේ ඉදිරියට මොනවා වෙයිද දන්නේ තව ඊටත් වඩා බඩු මිල ඉහළ යයි කොහොමද ඉතින් දෙපැත්ත බැලස් කරලා මොකක් හරි කරන්න සිද්ධ වෙනවා ඉතින් ජනතාවත් අපහසුවෙන් ඉන්නේ නේද දුන්න කාට ගත්තත් ඔච්චර තමයි ඉතින් කතා කරලා වැඩක් නැහැ හරින්න වෙලා තියෙන්නේ අපිට මේ ජීවත් වෙන්න විදියකුත් නැතුව ඉන්නේ කියන්න තියෙන්නේ ඉතින් අනාතයි කියලා තමයි ආණ්ඩුවර දැන් යන්න කියන්න තමයි තියෙන්නේ අපි පොහට්ටුවට ඡන්දේ දුන්න සදා අනාතයි කියලා තමයි කියන්න තියෙන්නේ ඒ ටිකත් ඉතින් අපිට මේ දුකම විඳින්න වෙයි ඉතින් ඒගොල්ලෝ සැප විඳි අපි දුක් විඳි ඒ අවුරුදු වෙනකොට මේ තියෙන ටික කාලා විනාශ වෙලා යයි වගේ මට පේන්නේ ඉතින් ආණ්ඩුව අංගල යන්න කියන්න කියන්න තියෙන වෙන දුක් කියන්න නැහැ ඉතින් එහෙම කියවෙන්න ඉතින් මං හිතන්නේ මේ අවුරුදු තුනක් නම්බේ කියලා. මේ මන්ද මේව නම් ගියොත් නම් ඉතින් මිස්සුන්ට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. පාලකෙන්ට පාලනය කරගන්න බෑ නම් අයින් වෙන්න ඕනේ. කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න ඕනේ. දැන් ඉතින් ඡන්දෙ දුන්නා නම් කන්න කියන්න තමයි වෙන්නේ තියන්නේ. බඩු මිල ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපිත් බොහොම හිතේ වේදනාවෙන් තමයි දවස ගත කරගන්නේ. මගේ දෙයියලාට මේක කරන්න බැයි නම් මං ඉල්ලා හිටිනවා මේක වෙන කෙනෙකුට බාර දෙන්න කියලා කරන්න. මේ විදියට ගියොත් ඉතින් අපි ජීවත් වෙන්නේ කොහොමද? මගේ අම්මලාට පුළුවන් නම් මේක වෙන කෙනෙකුට බාර දෙන්න කියලා තමයි මම ඉල්ලා හිටින්නේ. අපිට වහකාලා මැරෙන්නවත් ලැබෙයිද දන්නේ මේ විදියට ගියොත් නම්. ඡන්දෙ දිලා කරගත්ත හරිය හොඳටම ඇති. ආයි නම් ඡන්දෙ දෙන්නත් කරන්නම්කෝ. ඒ කතා කරන්න දෙන්නේ නැහැ මහත්තයා. අවුරුදු තුන ගේ බුදිය ගන්න කියන්නේ අවුරුදු තුන. සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමට හේතුව ලෙස ආණ්ඩුව ඩොලරය පාවා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. එහෙත් යථාර්ථයේ ඇත්තේ ඉබාගාතේ අච්චු ගැසූ මුදල්වල බවයි ඔහු පවසන්නේ. ආර්ථික විද්‍යාවේ මූලධර්මයක් තමයි මුදල් දිගට හරහට අච්චු ගන්නවා නම් ඒ භාණ්ඩ හා සේවාවල වර්ධනයට වඩා විශාල විදියට ඊට වඩා වැඩියෙන් මුදල් අච්චු ගන්නවා නම් එහෙමනම් උද්දමනය නොවැළැක් විය හැකි. එතකොට උද්දමනය කිව්වම ඒ භාණ්ඩ හා සේවා වලට ගෙවන මිල ඉහළ යන එක පැත්තකින් අනිත් පැත්තෙන් ඩොලර් වලට සහ අනිත් විදේශ විනිමයට ගෙවන මිල අනිත් පැත්තේ. එක පැත්තකින් අපි කියනවා මිල ඉහළ යෑම අනිත් පැත්තෙන් අපි කියනවා රුපියල කඩා වැටීම එහෙම නැත්නම් රුපියල අවමාන වීම. අපි දිගින් දිගටම කිව්වා මේක කවදාකවත් මේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ කිව්වා වගේම එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි විශාල ලෙස සීග්‍රයෙන් මිනිසුන්ට අසාධාරණ විදියට වියදම් කරන්න බැරි ක්‍රමයට මේ බඩු මිල ඉහළ යමින් තියෙන්නේ. මම දැක්කා ගම්මන්පිල මහත්තයා කියනවා අපිට කරන්න දෙයක් නැහැ කියලා. දැන් මේ සහල් මිල පාලනය කරන එකටත් අපිට ආණ්ඩුවට කියන්න පුළුවන්ද අපිට කරන්න දෙයක් නැහැ කියලා. එහෙම කොහොමද කියන්නේ? කිසිම විනයක් නැතුව බිලියන 1500ක විතර ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා මේ මාස 19ට විතර සියලු භාණ්ඩ සේවාවල් වල මිල දරා ගන්න බැරි විදිහට ඉහළ යෑම එකක්. කිසිම හැකියාවක් නැහැ රජයට පාලනය කරන්න පුළුවන් වෙළඳ පොලක් හෝ පාලනය කරන්න හරි ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඔන්න ඔය කාරණා දෙක නිසා තමයි මේ ජනතාවට ඉවසන්න උහුලන්න බැරි විදිහට භාණ්ඩ වල මිල ඉහළ යන්නේ. කටුනායක ගුවන්තොටුපළ PCR පරීක්ෂණාගාරය විවෘත කිරුණේ ලංකාවේ ලොකුම කොවිඩ් පරීක්ෂා කරන ස්ථානය කියලයි. රට තුළට එන අයට පැයකින් දෙකකින් PCR කරලා කොවිඩ් තියෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් කියලා හරි ආඩම්බරයෙන් කතා කළා. විවෘත කරලා දවස් 15ක් යන්නත් පෙර කටුනායක PCR පරීක්ෂණාගාරයේ වැඩ නතර වුණා.
ඒවෙනුවට දැන් හෝටල් නිරෝධායනය ක්‍රියාත්මකයි. PCR පරීක්ෂණාගාරයේ වහල දාන්න ඇත්තටම හේතු උනේ කුමක්ද? කටුනායකට කඩිනමින් නිවැරදි PCR පරීක්ෂණාගාරයක් අත්‍යවශ්‍යෝ තිබුණා. ඒ අපේ රටට COVID විවිධ ප්‍රභේද ඇතුළු වීමට ඇති ප්‍රධානතම මාර්ගය ගුවන් තුටුපළ නිසායි. COVID ආරම්භක අවස්ථාවේ නිරෝධායනයට හෝටල් සීම කන්ද කාඩුත් යොදාගත්තා. පිටරට ඉඳලා එන ඇති නැති හැමෝම හෝටලයක නිරෝධායනයට යන්න කැමති වුණා. ඒ පහසුකම් පිළිබඳව පැන නැගුණු ගැටලු නිසායි. සමහර හෝටල් හිමියන් කොරෝනා ගරානාවක් කරගනිමින් නිරෝධායනයෙන් හොඳට හම්බ කළා. මේ අතර වාරයේදී මගින්ට පහසුවක් දෙන්න ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වියදම් කරලා PCR පරීක්ෂණාගාරයේ කටුනායක විවෘත කළේ. ඒ පසුගිය සැප්තැම්බර් 25 වනදායි. ගුවන් තුටුපළ හා ගුවන් සේවා සමාගම හා පෞද්ගලික සමාගමක් ඉදිකිරීම සඳහා මුල් වුවා. විවෘත කරලා මාස භාගයක්වත් ගියේ නැහැ. දැන් වහලා දාලා. දැන් මගින්ව සුපුරුදු පරිදි හෝටල් වෙත යවනවා. කටුනායක PCR පරීක්ෂණාගාරය වහන්න හේතු වූයේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ගැටලුවක් නිසා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒක වහලා නෙවෙයි. ඒ රසායනාගාරයේ තියෙනවා. ඒ රසායනාගාරයට අවශ්‍ය අනුමැතිය ලැබුණාට පස්සේ අපේ තියෙන ක්‍රමවේදයක්. ඒ උන්ට ඒක පටන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක මතක තියාගන්න මේක පැන්ඩමික් ඒ කියන්නේ අවස්ථාවක අපි ඉන්නේ. රෝගියට අපි රසායනාගාර මගින් කරන ටෙස්ට් දිනෙන් දින වෙනස් වෙනවා. ඉතින් එතකොට සමහර ලාවට ඉස්සරහාදී සමායට එන්න දෙකම අරගෙන එන අය දැන් අපි ටෙස්ට් කරන්න නැතුව ලංකාවට ගන්නවා. ඉස්සරහාදී තවත් මේවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රසායනාගාර වලට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්ට ඒක නියමිත ඒ අවස්ථරය ලැබුණම උන්ට රසායනාගාරේ පටන් ගන්න පුළුවන්. ඒ අපද්‍රව්‍ය බැහැර කිරීමේදී තියෙන ගැටලු වර්ගයක් තියෙනවා. ඒක ඔවුන් සකස් කරගත්තට පස්සේ බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ අවස්ථරය ලබා දෙනවා ඇති. එහෙත් යථාර්ථයේ මේ නොවන බවයි සෞඛ්‍ය විද්වත් වෘත්තිවේදින්ගේ සංගමේ සභාපති රවි කුමදේශ් මහතා පවසන්නේ. ගුවන්තොටුපළ පරිශ්‍රයේ PCR පරීක්ෂණ අත්තිටවල තියෙනවා. පැය 3කින් PCR පරීක්ෂණ වාර්තා ලබා දීම ආරම්භ කරලා අර දින දෙක තුන නිරෝධායනය වන මාෆියාව නවත්තපු දවසේ ඉඳලා දවස් 3ක් යනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා මේ ඔන් ඇරයිවල් PCR එක අවශ්‍ය නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒක නැතුව මොකුත්ම කරන්න බෑ කියන ප්‍රතිපත්තිය කීටපු සෞඛ්‍ය අමාත්‍යාංශය. එහෙම කියලා හෝටල් නිරෝධායනයට මිනිස්සු බලෙන් ගාල් කරපු ප්‍රතිපත්තියක් තිබ්බ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ තත්ත්වය නැති කළා පැය 3කින් ගුවන්තොටුපළේදී PCR වාර්තා දෙන්න පටන් අරන් දවස් 3ක් ඇතුළත අර PCR පරීක්ෂණයේ කිසිසේත්ම අවශ්‍ය නැති එකක් බවට පරිවර්තනය කරන ප්‍රතිපත්තියට ගියේ කොහොමද? අපි විශ්වාස කරනවා මේ හෝටල් නිරෝධායනයට තිබ්බ ඉඩ ඇහුරපු නිසා මේ PCR එක අවශ්‍ය නැහැ කියනවා කියන එකත්. කොහොම වුණත් අපට කියන්න තියෙන්නේ අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමය දන්නේ නැතුව PCR පරීක්ෂණාගාරයේ හදපු හැමෝටම නොබෙල් ත්‍යාගය දිය යුතුයි කියලයි. මහා සුලිකුණාටුව මැද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව නැමැති නැව ඉතා පරිස්සමින් පදවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අපට වැරදුණු තැන් පිළිගන්නේ රජයේ සතු නිහතමානීකම නිසා යයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. හරියට තව දින 30කින් නොවැම්බර් මාසේ 12 වෙනිදා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් ඇමතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. දෙසැම්බර් 10 වෙනිදා පස්වරු 5ට අවසාන ඡන්ද විමසීම නියමිතව තිබෙනවා. කාබනික පොහොර ආනයනය කිරීමේදී චීන සමාගමකෙන් ආනයනය කරපු පොහොර ප්‍රතික්ෂේප වුණා නේවා මේ නුසුදුසු බවට චීන තානාපති කාර්යාලයෙන් ඇමතිතුමා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඊට පස්සේ ඔවුන් අවශ්‍ය දින ප්‍රමාණය අරගෙන නෙමෙයි මේ පරීක්ෂණය සිදු කළා තියෙන්නේ. ඒ නිසයි මේ ආකාරය දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. කිසිලෙසක මේක චීනය හෝ ඉන්දියාව අතර තියෙන මිත්‍රත්වයට බාධාවක් ලෙස අපි සැලකිය යුතු නැහැ. අභියාචනා කරන අවස්ථාවක් තියෙනවා නම් ඕනම ආතනයට නිදහස තියෙන්නට ඕන. ඒක තමයි ප්‍රධානවාදී කියලා කියන්නේ. දැන් ජනාධිපතිතුමා සඳහන් කළා එතුමා අසමත් වූ බව. මේ ඉගිබිගි පාන්නේ ජනාධිපතිතුමා තනතුර අදහරින්නද? ජනාධිපතිතුමා කිසි ලෙසක කොතනකදීවත් ප්‍රකාශ කරේ නැහැ මම අසමත් කියලා කියන ප්‍රකාශයක්. ජනාධිපතිතුමා කිව්වේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ආණ්ඩුවක් කෙරෙහි තිබ්බ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්නට නොහැකි වීම මම අපේ කැබිනට් මණ්ඩලයත් පිළිගත යුතුයි කියලා. නිහතමානීකම සහ
ජනතාවට පක්ෂපාතීත්වයේ දැක්වීමේ ලක්ෂණයක් මිසක්ක දුර්වලකමක් හෝ ආණ්ඩුවේ අවසන් කාලයේ පිළිමද සංඥාවක් විදිහට බාර ගන්න එපා. මේ අසමත් රාජ්‍යයක් නෙමෙයි ගරුණම කුණාටුවක් තියෙන අවස්ථාවකදී පෙරලගන්නේ නැතුව නෞකාව පදවගෙන මේ ගෞරවය ජනාධිපතිතුමාට හිමිවෙන්න ඕනේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. හෙට දවසේ මාධ්‍ය හමුවක් තියලා ඔබට පැහැදිලි කරාවි පොර බෙදාහැරීමේ යාන්ත්‍රණය සකස් වෙච්ච ආකාරය. දැන් අපි කැමැති වුණත් අකමැති වුණත් අපේ රටේ නිෂ්පාදනය කරන්න නැති භාණ්ඩයක් ලෝකේ පවතින මිලට ගන්න සිද්ධ වෙනවා. රුපියල් 100 පනිනවා එහෙට අනිද්ද තෙල් බැරේක මිල. ඒක නිසා කණිජ තෙල් මිල වැඩි වෙනවා. ගෑස් මිල වැඩි වෙනවා. කිරිපිටි මිල වැඩි වෙනවා. පරිප්පු මිල වැඩි වෙනවා. අකමැත්තෙන් තමයි මේ ලෝක අභියෝගයට මුහුණ දීම සඳහා මිල ඉහළනම් වන්නේ. කණිජ තෙල් හැමතුමාට කරන්න බෑ ලෝකේ වැඩි මිලට ගෙනහල්ලා අඩු මිලට කණිජ තෙල් දෙන්න ක්‍රමයක් නැහැ. එතුමට අවශ්‍යම මිල ගැලපුමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කවර අවස්ථාවක් කරනවද කියන එක පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ සහ අනික් ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කරලා බලයි. ගොවියා සහ පාරිභෝගිකයා අන්ත අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එපාවල කටියාව ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටලු නිරීක්ෂණයට එක් වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. එක පැත්තකින් තෙල් පොහොර නැහැ. තවත් පැත්තකින් බඩු විල අහස උසට යනවා. මොකද්ද මේක ගැන කෘෂිකර්ම ඇමතුමා කියන්නේ? මේ රටේ කිසිම ප්‍රශ්නයක් ගොවි ජනතාවට නැතේ කියන කාරණාව දිනපතාම කියනවා. වෙළඳ ඇමතිතුමා කියනවා ජනතාවට කිසි ප්‍රශ්නයක් නැහැ. බඩුමිල හොඳ තත්ත්වයක තියෙනවායි කිය. මේ පුදුම අසහනයක් මේ රටේ ගොවි ජනතාවට තියෙන. පාරිභෝගික ජනතාවට අද උහුලා ගන්න බැරි විදියට බඩුමිල ඉහළ නැහැ. කඩා වැටුණු ආර්ථිකයක් නිර්මාණය වෙනවා. තව නොබෝ දිනකින් මේ ආර්ථිකයේ කලමනාකරණය කරන්නට කටයුතු නොකරොත් අපේ රට බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කරයි. රට බංකොලොත් වුණාම මොනම විකල්පයකටවත් රට ගොඩ ගන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. එතකොට කෑකෝ ගහලා වැඩක් නැහැ. අර පක්ෂයයි මේ පක්ෂයයි බංකොලොත් වෙච්ච රටක් ගොඩ ගන්නවා කියන එක කාට වුණත් අසීරු කාර්යයක්. මේ විදිහට ගොවියා මහා ණය බරින් පටවන කොහොමද ගොවියා ආපහු ණය ටික ගෙවන්නේ? නිෂ්පාදනයට පණුව ගහලා ප්‍රමිතියක් නැහැ, වෙළඳ පොලක් නැහැ, ගැනුම් කරුවන් නැහැ. මේකින් සිද්ධ වෙන්නේ මේ රටේ ගොවිතැනට තැනක් නැහැ, ගොවි ජනතාවට වටිනාකමක් නැහැ. ඕනනම් සියදිවි විනාශා ගන්නලේ කියන පණිවිඩය තමයි මට පේන විදිහට මේ ආණ්ඩුව ගොවියට ලබා දෙන පණිවිඩය. ඇවිදින මන්තිරු ඉදිකිරීම දැන් ගොටිබෙට හුවමාරුව දක්වා වර්ධනය වෙලා නාවලපිටියේ ජයතිලක ක්‍රීඩාංගණයේ ඉදිකිරීමෙන් පවතින ඇවිදින මන්තිරුව අසල හිටපු සභාපති සහ වත්මන් සභාපති ගොටිබෙට හුවමාරු කරගත්තා. නාවලපිටියේ ජයතිලක ක්‍රීඩාංගණයේ රුපියල් මිලියන 20ක වියදමින් නිදිවන ඇවිදින මන්තිරුවක් සම්බන්ධයෙන් සොයා බැලීමට නාවලපිටියේ නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබුණා. හිටපු සභාපතිවරයා ඇතුළු ආධාරකරුවන් පිරිස ක්‍රීඩාංගණයේ අසල රැඳී සිටියේදී එම ස්ථානයට පැමිණි වත්මන් සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හෙමවස්ථාවේ ගුටි බැට හුවමාරුවක්ද සිදු වුණා. දෙපාර්ශවයේම ගුටිබැට හුවමාරුව පාලනය කිරීමට නාවලපිටිය පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. ගැටුමෙන් සමගි ජනබලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කෙරුණා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.